Hello, what's up people? Welcome back to my YouTube channel. I think කොහොමද ඔයාලා කොටම ඔයාලා හොඳින් කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එක ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඔයාලා මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, පාලා තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. අද වීඩියෝ එක ටිකක් special. Special කිව්වට ඇත්තටම කිව්වොත් අද වීඩියෝ එක කරන්නේ ඔයාලා වැඩියම මගෙන් අහපු ප්‍රොඩක්ට් එක ඕඩිනරි පීලින් සොලියුෂන් එක ගැන ඔයාලට තියෙන ඔක්කොම ප්‍රශ්න ගැන තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මම ඔයාලට කිව්වා මතක ඇති මේක ගැන තියෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න කියලා. ඉතින් ඒ කමෙන්ට්ස් තෝරගෙන ඒ කමෙන්ට්ස් එක තමයි මම මේ වීඩියෝ එක අද කරන්නේ. ඉතින් මම ඔයාලගේ ඒ දාපු ඔක්කොම කමෙන්ට් වලින් හැමෝටම පොදුවේ පොදුවේ ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන කමෙන්ට්ස් 10ක් තෝරගෙන ඒ කමෙන්ට්ස් 10ට උත්තර දෙන්න තමයි, ඒ කියන්නේ ඒ කමෙන්ට්ස් 10 ඒ ප්‍රශ්න ගැන එක්ස්ප්ලেইন කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයාලට තියෙන මේ පීලින් සොලියුෂන් එක ගැන තියෙන ඔයාලට තියෙන ඔක්කොම ප්‍රශ්න, මේක ගෑවොත් සුදු වෙනවද, මේකෙන් කුරුලෑ ලප කැලල් නැති කර ගන්න පුළුවන්ද, එතකොට මේක කොහොමද යූස් කරන්නේ, මේකේ මේකේ ෆේක් ඔරිජිනල් හඳුනගන්නේ කොහොමද, එතකොට මේක ඔයාලට කොහෙන්ද බයි කරන්න පුළුවන්, කොහෙන්ද ගන්න පුළුවන්, මේක මොන වගේ හැමකටද පාවිච්චි කරන්න පුළුවන්, බ්ලා බ්ලා බ්ලා, ඒ වගේ ගොඩක් කමෙන්ට්ස් ආවිල්ලා තිබ්බා. ඉතින් මම ඒවා පොදුවේ අරගෙන පොදුවේ ප්‍රයෝජනවත් වෙයි කියලා කියන හිතන කමෙන්ට්ස් 10ක් තෝරගෙන ඒ 10ට උත්තර දෙනවා. අනිත් එක කියන්න ඕනේ මම පර්සනලි මම මේ කාගවත් බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරනවත් කාගවත් ප්‍රොඩක්ට් එකක් ප්‍රොමෝට් කරනවත් නෙමේ, මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ බොටල් එකත් ඉට්ස් ඕල්මෝස්ට් ෆිනිෂ්ඩ්. ඒ කියන්නේ මම මේක පාවිච්චි කරා. ඉතින් ඒ පාවිච්චි කළා මගේ එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයාලට කියන්නේ. ඒ නිසා මාව වැරදි හරි තේරුම් ගන්න එපා. ඉතින් මගේ බොටල් එකක් දැන් ඉවරයි. දැන් මම මේක මාස දෙකක කාලයක් ඉඳන් පාවිච්චි කරනවා. ඉතින් මට හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඉතින් මගේ ඒ එක්ස්පීරියන්ස් එක මගේ අත්දැකීම මේක කොහොමද මට උදව් වුනේ, ඒක රිසල්ට් එක තමයි, ඒක බෙනිෆිට්ස් තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්නේ. ඉතින් බොරු නැහැ. ෆස්ට් කමෙන්ට් එක ප්‍රොඩක්ට් ෆුල් නේම් සුදු වෙනවද? ප්‍රොඩක්ට් ෆුල් නේම් එක තමයි AHA 30% plus BHA 2% peeling solution. ඇත්තටම කිව්වොත් මේක ගොඩක් අය දන්නේ the ordinary peeling solution කිව්වම. ඉතින් ඔයාලා මේක කොහේ හරි ගිහිල්ලා ගන්නවා නම් ඔයාලා හිල්ලන්න පුළුවන් මේක the ordinary peeling solution කියලා. එහෙම තමයි නේද? සුදු වෙනවද? ඇත්තටම කිව්ව ප්‍රොඩක්ට් එකට සුදු වෙනවා. සුදු වෙනවා කියලා කියන්නේ ඔයාලගේ ස්කින් එක ක්ලියර් වෙනවා. ස්කින් එක ක්ලියර් වෙලා පැහැපත් ගතියක් තමයි එන්නේ. සුදු කියන්නේ බ්ලීචින් සුදුක් නෙමෙයි එන්නේ මේකට. ඉතින් මේක බය නැතුව යූස් කරන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මාසෙක වගේ කාලයකින් ඔයාලගේ ස්කින් එකේ කලර් එක චේන්ජ් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේකට ඇත්තටම සුදු වෙනවා. සුදු කියන්නේ පැහැපත් ගතියක් එනවා ඉතින්. මොකද මමත් ෆස්ට් එකේ ඒක නොටිස් කරා. එහෙම තමයි. ඊළඟ කමෙන්ට් එක ස්කින් පෝසස් අඩු කරගන්න පුළුවන්. මෙයා අහන්නේ හැම ඇති වෙන සිදුරු තියෙනවා නම් ඒව අඩු කරගන්න පුළුවන්ද කියලා. ඔව් මේ ප්‍රොඩක්ට් එක ඔයාලගේ හැම තියෙන සිදුරු යන්තා දුරකට ෆේඩ් කරගන්න කියන එක අඩු කරගන්න උදව් වෙනවා. මොකද කිව්වොත් මේක ඇසිඩ් පීලින් සොලියුෂන් එකක්. මේකෙන් කරන්නේ අපේ හැම තියෙන මඩු පිට ස්තරය ඒ කියලා කියන්නේ සියුම්ව ඉවත් කරනවා මේකෙන්. ඒ නිසා ඔයාලගේ පෝසස් මේකෙන් අඩු කරගන්න පුළුවන්. මොකද ඒ කියන්නේ පෝසස් ෆේඩ් වෙනවා. ඉතින් මගේ පෝසස් තිබ්බ මේ දෙපැත්තේ ඒවා අඩු වුණා මේක යූස් කරද්දී. ඉතින් මේකට ස්කින් පෝසස් අඩු වෙනවා. මොකද මේකේ තියෙන්නේ AHA 30% plus BHA 2% නිසා. ඉතින් ඒ නිසා මේකට හැම දින පෝසස් අඩු කරගන්නත් පුළුවන්. ඉතින් ආගෙත් කමෙන්ට් එකට රිප්ලයි එක හම්බුණා කියලා මම හිතනවා.
पिंपल मार्क्स तीन के निकट होता है इधर अतर में क्यों हुआ मामे में प्रोडक्ट एक बाय करे को रीजन नहीं कर एक लगे मागे पर्पस से तो उन्हें मागे तीन ने पिंपल मार्क्स आवाज करने तमे आडू करे करने तमे मामा में प्रोडक्ट एक गाते मुख्य तो मामा देखा लेती बा मेके रिव्यूज गोड़ा का पोस्ट कर लेती बा यार लगे रिजल्ट एक एक ने बहुत आडू काले की रिजल्ट के यार पोस्ट कर लेती बा एक ने 2 वीक्स 3 वीक्स रिंग होगी थी मटा ओन्ना बाला ने मेकर एक तरह में मेरे तेरे मार्क्स आडू है ना द फेस के क्लियर है ना दिखे रही थी मामा तो मेरे यूज़ कर लगा लगा मागे बोतल लगा था लोडाक दूर टी वर आए मटा 3 वीक्स रिंग होगे मटा तेरे ना मागे पिंपल मार्क्स आडू ना किया इतनी और पेन मागे बोतल लगा ऑलमोस्ट फिनिश्ड इतनी रिजल्ट एक होता है बाहर तो पिंपल मार्क्स तीन आटे में गोड़ा मुंह होते मेरे यूज़ करना मगर मटा थोड़ा रिजल्ट तीन ला කොහෙන්ද නිය ගන්න පුළුවන්. ඔව් ගොඩක් අය අහන දේ තමයි මේක කොහෙන්ද ගන්න පුළුවන් කියලා. ඩරාස් එකේ තියෙනවා eBay එකේ තියෙනවා. ඒත් ගොඩක් අය කියන දේ තමයි ඩරාස් එකේ ගොඩක් වෙලාවට fake products එනවා. ඒක ඇත්ත. මොකද ඩරාස් එකේ සමහර වෙලාවට මේක රුපියල් 450ටත් දාලා තියෙනවා. මම හිතන්නේ එච්චර අඩු මුදලකට තියෙනවා කියලා. මොකද ordinary international ඒගොල්ලෝ website එකේම තියෙන මේක ඩොලර් 23ක් වගේ ගානකට තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක බයයි. මම නම් ඇත්තටම කිව්වොත් to be honest mama maker buy kare instagram එකේ page එකක් තිබ්බා ඕනම මේ page එකත් මේ video එක අන්තිම ඉවර වෙද්දි දාන්නම් ඒගොල්ලෝ authentic products අතරම කිව්වොත් fake products නෙමෙයි ඉතාලි වලින් තමයි import කරේ ඉතින් මම buy නැතුව ගත්තා ඒගොල්ලන්ගෙන් ඉතින් මම ගත්තේ ඒක instagram එකෙන් ඉතින් ඔයාලට ඕනේ කටින් ඉන්නවනම් ඒ කියන්නේ මම ඒගොල්ලන් මේක promote කරන්න නෙමෙයි මේ මට instagram එකේ message එක දාලා මම link එක ඔයාලට share කරන්න ඉතින් ඩරාස් එකෙන් ගන්න බය නේ මොකද ප්‍රයිස් කීයද අයියා ප්‍රයිස් එක නේ දහන්නේ ප්‍රයිස් එක මම ගත්ත ප්‍රයිස් එක 2890කට තමයි මම ප්‍රයිස් එක මම ගත්තේ මේක මං අර ඉස්සලා කිව්වා වගේ ඩරාස් එකේ තියෙන රුපියල් 450ට සමහර ලාට රුපියල් 6000ක් තියෙනවා ඉතින් එක එක ප්‍රයිස් වලට තියෙනවා ඕඩිනරි වෙබ්සයිට් එකේ නම් තියෙන්නේ මේක ඩොලර් 23කට මම ගත්තේ 2890කට ඉතින් ඔයාලා බලලා ඒක ප්‍රයිස් එක ඩිපෙන්ඩ් වෙනවා එක එක ප්‍රයිස් වලට එක එක මොකද සෙලර්ස් ලා ඉන්නවනේ ඒ නිසා එක එක අයගේ එක එක ප්‍රයිස් තියෙන ගොඩක් මේ ඉතින් ගත්තොත් 2890 3000 ඔය අතර මුදලට තමයි මේක අලෙවි වෙන්නේ ඉතින් ඔයාලා වැදගත්ම දේ තමයි ඔයාලා ගන්න ඔරිජිනල් ප්‍රොඩක්ට් එකද කියලා සැලකිලිමත් වෙන එක තමයි ඉතින් ඒක ගැන අපිට ගොඩක් සැලකිලිමත් වෙන්න වෙනවා ओरिजिनल हरी अलफा अबिरुडिन पिगमेंटेशन यूज करें මේ හරිය ඔයාලට පේනවනේ බ්ලූ කලර් කෝඩ් එකක් තියෙනවා. ඒ බ්ලූ කලර් කෝඩ් එක එන්න ඕනේ අනිවාර්යෙන් ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක් නම්. ඒක බොක්ස් එකෙත් එනවා ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක් නම්. අනිත් එක තමයි මේ මේකේ තියෙන සීල් එක ගොඩක්ම බෝල්ඩ් අකුරු වලින් කියන්නේ තද කළු පාට අකුරු වලින් තමයි එන්නේ. ඒ සීල් මේ කියන්නේ ඒකේ ලියලා තියෙන වචන. ඒවෙන් තමයි අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ මේක ඔරිජිනල්ද නැත්නම් ෆේක්ද කියලා. ගොඩක් වෙලාවට අඳුර ගන්න පුළුවන් වෙන්නේ මේ බ්ලූ කලර් කෝඩ් එකකින්. ඉතින් මේ බ්ලූ කලර් කෝඩ් එක බොක්ස් එකේ තියෙනවා මේකෙත් තියෙනවා. එහෙම තමයි ඔරිජිනල් ෆේක් අඳුර ගන්න. මේක හොඳයි. ඇත්තටම මගේ එක්ස්පීරියන්ස් එකට අනුව ඇත්තටම කිව්වොත් මම පාවිච්චි කරපු නිසා කියන්නේ මට නම් ගොඩක්ම හොඳම රිසල්ට් තිබ්බ ප්‍රොඩක්ට් එකක් තමයි මේක. ඇත්තටම කිව්වොත් මමත් මගේ පිම්පල් මාක්ස් නිසා ගොඩක් ඒ කියන්නේ ගොඩක් වද වුණා. ඒ නිසා ඒක ගොඩක් ලොකු මානසික වදයක්. ඉතින් ඒකට මම එක එක දේවල් යූස් කරන්න බැලුවා. මම ටැබ්ලට්ස් පවා ගත්තා. ඒ වුණාට ඒවෙන් ප්‍රතිඵලයක් ඒ කියන්නේ මෙහෙමයි කියලා අපිට සැටිස්ෆයි වෙන්න සැටිස් වෙන්න ප්‍රතිඵලයක් තිබෙන්නේ නැහැ ඇත්තටම කිව්වොත්. හැබැයි මේකෙන් නම් මට ගොඩක් දුරට සෑහීමකට පත් වෙන තිබ්බ සෝරි සෑහීමකට පත් වෙන්න පුළුවන් රිසල්ට් එකක් තිබ්බා සෙන්සිටිව් ස්කින් තියෙන අයට හොඳයි
ඇත්තටම කිව්වොත් මේක ඇසිඩ් පීලින් සොලියුෂන් එකක් නිසා ගොඩක්ම සෙන්සිටිව් ස්කින් එකක් නම් ඒගොල්ලෝ කියන්නේ යූස් කරද්දී පොඩ්ඩක් බලාගෙන කියලා පරිස්සමෙන් යූස් කරන්න කියලා තමයි. සෙන්සිටිව් ස්කින් එකක් තියෙනවා නම් ඇත්තටම කියන්නේ ඒගොල්ලෝ යූස් කරන්න එපා කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලා ඒ කියන්නේ ඩර්මලොජිස්ට් කෙනෙක්ගේ උපදෙස් අරගෙන යූස් කරලා බලන්න. ඔයාලට සෙන්සිටිව් ස්කින් එකක් නම් තියෙන්නේ ඔයා ඩර්මලොජිස්ට් කෙනෙක්ගේ උපදෙස් ගන්න. ඉතින් මොකද මේක ඇසිඩ් පීලින් සොලියුෂන් එකක් නිසා තමයි එහෙම කියන්නේ. ඔයා නෝමල් ස්කින් එකක් තියෙනවා නම් ඔයිල් ස්කින් එකක් තියෙනවා නම් මේක යූස් කරන්න කමක් නැහැ. ඒත් සෙන්සිටිව් ස්කින් එකක් තියෙනවා නම් ඔයා පොඩ්ඩක් ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා ඔයා කියන්නේ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත පාවිච්චි කරන සෙන්සිටිව් ස්කින් එකක් තියෙනවා. ඔකට පිම්පල්ස් අඩු වෙනවා. ඇත්තටම කිව්වොත් මේක පිම්පල්ස් අඩු වෙනවා. ඒ වුණාට මේක පිම්පල්ස් වලටත් වැඩිය පිම්පල්ස් මාක්ස් අඩු කරගන්න තමයි, කෙලකෙන කළු ලප අඩු කරගන්න තමයි මම නම් පාවිච්චි කරේ. ඒක ගොඩක්ම උදව් වෙන පිම්පල්ස් වලටත් වැඩිය පිම්පල් මාක්ස් අඩු කරගන්න. ඉතින් මම මේ වීඩියෝ එකට අදාළ නැති වුණාට මම කියන්නම් ඔයාට, ඔයා වෙනුවෙන් පිම්පල්ස් අඩු කරගන්නවා නම් නයිසිනමයිඩ්, ది ඕඩිනරි එකේ නයිසිනමයිඩ් කියලා සීරම් එකක් තියෙනවා. ඒක හොඳයි පිම්පල්ස් අඩු කර ගන්නවා නම්. තව ප්‍රොඩක්ට් එකක් ගත්තොත් සෙටපිල් එක. සෙටපිල් එකේ ක්ලෙන්ස් එකයි ක්‍රීම් එකයි පිම්පල් අඩු කර ගන්නවා නම් හොඳයි. ඉතින් මේක ගොඩක්ම පිම්පල්ස් මාක්ස් වලට තමයි, පිම්පල් මාක්ස් ෆේඩ් කරගන්න තමයි යූස් කරන්න පුළුවන් වාට. ඒ නිසා පිම්පල්ස් අඩු කර ගන්නවා නම් අර ප්‍රොඩක්ට් එක තමයි යූස් කරන්න ඕනේ. මේක ගොඩක්ම පිම්පල් මාක්ස් වලට. හරි, තව කෙනෙක් අහලා තිබ්බ කමෙන්ට් එකක් තමයි, දාලා තිබ්බ කමෙන්ට් එකක් තමයි මේක සතියට කීපාරක් යූස් කරනවද, කොච්චර කාලයක් යූස් කරන්න ඕනේද කියලා. මේකේ එන බොක්ස් එකේ එකේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන්නේ නම් ඔයාල සතියට දෙපාරක් යූස් කරන්න කියලා. මේක පොඩක් ඇසිඩ් පීලින් සොලියුෂන් එකක් නිසා මේක මම යූස් කරේ සතියට එක පාරයි. සතියට දෙපාරක් යූස් කරලා කමක් නැහැ. ඒ වගේම තමයි ආ අහලා තිබ්බා මේක කොයි කාලෙදී යූස් කරන්න හොඳ කියලා. ඒ කියන්නේ උදේ කාලෙදද රාත්‍රී කාලෙද? ගොඩක්ම හොඳ ඉරාවුව නැති වෙලාවට, ඒ කියන්නේ රාත්‍රී කාලේ රෑට යූස් කරනවා නම් තමයි හොඳ. මොකද මේකෙන් වෙන්නේ අපේ උඩහම අහිං වෙන නිසා. ඒක අහිං වුණාට පස්සේ අපි ඒක ඒ අලුත් හම ඉරෙලියට නිරාවරණය වෙන්න දෙන්න හොඳ නැහැ. ඒ නිසා මේක ගොඩක්ම යූස් කරන්න හොඳ රෑට. ඉතින් හරි, ඉතින් රෑට තමයි මේක ගොඩක්ම යූස් කරන්න හොඳ. හරි, ඉතින් මම හිතනවා ది ඕඩිනරි පීලින් සොලියුෂන් එක ගැන ඔයාලට තිබ්බ ප්‍රශ්න ඔක්කොම විසඳෙන්න ඇති කියලා. ඔයාලට තවත් ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා ඒව පල්ලෙහැන් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ඊළඟ වීඩියෝ එකේ ඔයාලට මොනවද ඕනේ, ඊළඟ වීඩියෝ එක මොකක් ගැනද වෙන්න ඕනි කියලා ඔයාලා මට කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මාව Instagram, TikTok, Facebook වගේ ඒ වගේ සෝෂල් මීඩියා වලින් ෆලෝ කරන්න අමතක කරන්න දෙපා. ඒ වගේම මගේ YouTube channel එකත් subscribe කරන්න. හරි, ඇත්තටම ගොඩ මම ඊළඟ වීඩියෝ එක ගැන hint එකක් දෙන්න. ඊළඟ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා girls boys දෙකල්ලොන්ටම. ඊළඟ වීඩියෝ එකේ මම කරන්න ඉන්නේ ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන් scrub එකක් කොහොමද ගෙදරද හදාගන්නේ, කොහොමද ඒක කල් තියාගෙන පාවිච්චි කරන්න කියලා තමයි මම ඊළඟ වීඩියෝ එකෙන් කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ වීඩියෝ එක ඇත්තටම ස්ක්‍රබ් එක ගැන කතා කරලා ඒක ගොඩක් ලොකු ස්ක්‍රබ් එකක්. ඉතින් මම හිතනවා ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ වලින් ඉක්මනටම හම්බ වෙනවා. මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මාව social media වලින් follow කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් ඉතින් comment කරන්න. negative comments හැම එකම මම සතුටින් බාර ගන්නවා. ඉතින් එහෙම තමයි. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් see you all, love you, bye.